ඒ 2011 පළවෙනි මස 17 වනදාය හදිසි ඇමතුම්මංශයෙන් අතුරුගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඉන් කියවුනේ ගොඩගම ලයිනල් ජයසිංහ මහවතේ ගෙදරක කාන්තාවකට පිහියන්නේ නැති බවයි. අතුරුගිරිය පොලිසියට ඒ වන විට නව ස්ථානාධිපතිවරයෙක් පත්වී සිටියේය. පොලිස් පරීක්ෂක සේනානායකගේ උපදෙස් මත අපරාධ විමර්ශන නිලධාරීහු වහා සිද්ධිය වූ ස්ථානයට ගියේය. ඒ වන විට වේලාව උදෑසන 10:30 පසු වී තිබුණි. සිද්ධිය වූ තැනට ගිය නිලධාරීන්ට දැනගත හැකි වූයේ නිවස ඉදිරිපිට කොරිඩෝව පුරාම විහිදී ගිය ලේ ගංගාවකි. ඥාතියෙකුගේ මාර්ගයෙන් ඉදිරිපස දොර විවර කරගත් නිලධාරීන් දුටුවේ සාලේ පුරා විහිදී ගිය රුධිරය ඊට ආබදව නිදන කාමරයේ දොරකඩ තෙක් විහිදී තිබෙන බවයි. පොලිසිය එහි යන විටත් තුවාල ලක්මංචලා නැමැති ඇය අසල්වාසීන් විසින් රෝහල් රැගෙන ගොස් තිබුණි. නිවසේ සාලය කෑම කාමරයට අමතරව නිදන කාමර තුනකි. සියහා නාන කාමරයේ ඊට යාබදවය. පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර ඇතුළු නිලධාරීහු සිද්ධිය වූ තැන තවත් සෝදිසි කරන්නට විය. නිදන කාමරයේ අසලම පැටී තිබුණු උල් පිහියකි එහිද ලේ තැවරී ඇත. තවත් තැනක ඉටි බෑගයකි ෆයිල් කවර තුනක් ඒ සමගය. ඒ අතර අපොසු සස් පෙළ කළ ශිෂ්‍යයෙකුගේ විභාග සහතිකයද විය. ඊට අමතරව ටයිපට දෙකකි. පොලිසියට කිසියම් සැකයක් ඇති විය. මේවා නිවසට පැමිණි පුද්ගලයාගේ විය හැකියයි ඔහු සැක කළහ. තවදුරටත් නිවස සහ කාමරය සෝදිසි කළ පොලිසියට දක්නට ලැබුණේ කාමරයේ අල්මාරි ලාච්චුව බාගෙට තිබූ බවකි. තවත් තැනක කොළ කැබලි දෙකකි. එකක ජයතිස්සල ලෙස නමක් සටහන් කර තිබුණි. එහි 505-34-22 ලෙස අංකයක් ඉතා කුඩාවට සටහන්ව තිබුණි. අනෙක් කොළයේ කීර්ති ලෙස සඳහන් වූ නමකි. තවත් කොළයක ඉංග්‍රීසි අකුරෙන් ලියන ලදා පැහැදිලි සටහනකි. එම කොළේ පරීක්ෂා කළ නිලධාරීන්ට තේරුම් ගත හැකි වූයේ එය අවස්ථාවේ සැකකරු විසින් ලියන ලද බවකි. ඒ ඔහුගේ අත්අකුරුයයි ඔහු විශ්වාස කළේය. එසේ සැක කරන්නට තවත් හේතුවක් වූයේ එම කොළේ තුවාලලත් කාන්තාවගේ හැඳුනුම්පත් අංකයේ සඳහන් වීමයි. සැකකරු ඇගෙන් කිසියම් ප්‍රශ්න අසමින් එය සටහන් කර ඇති බවක් පොලිසියට පෙනී ගියේය. ඒ තැනම කාන්තාව සතු උපැන්න සහතිකයද විය. එහිද ලේ තැවරී තිබුණි. පොලිස් විමර්ශකින් සිය රාජකාරි කටයුතු ඇරඹීය. ඒ වන විටත් තුවාලලත් කාන්තාව රෝහලට ඇතුළත් කර තිබූ අතර ඇය රැගෙන ගිය සල්වාසීන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරන්නට විය. ඊට හේතුව වූයේ ඇය රෝහලට යන අතරතුර කිසියම් ප්‍රකාශයක් කළේද යන්න සැකහැර දැන ගැනීමටයි. එයා කිව්වෙ මට පිහියෙන් නැන්න මම එයාව අඳුනන්නේ නැහැ කියලයි. මංජුලා රෝහලට යන අතරතුර එසේ කී බව එක් අසල්වාසියෙකු පොලිසියට කීවේය. තුවාලලත් ඇය බරපතල තත්වෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර ඊට දින දෙකකට පසු කිසිදු ප්‍රකාශයක් නොකර ඇය මරණයට පත් වූවාය. එය පරීක්ෂණවලට අවාසියකි. ඇය කිසියම් ප්‍රකාශයක් කළේ නම් විමර්ශකයන්ට වාසිදායක වනු ඇත. පරීක්ෂණ කණ්ඩායමේ වැඩි වගකීම් භාරව තිබුණේ සැරයන් පියල්ටය. සිද්ධිය වූ තැන වැටී තිබූ ලේ තැවරුණු පිහියේ මිට කෙළවර වසාගෙන පැමිණි කොළ දෙක සැරයන් පියල්ගේ තියුණු නිරීක්ෂණයට ලක් වූයේ ඒ අතරයි. එම කොළ දෙක එක්තරා ඡන්ද අපේක්ෂකයෙකු විසින් සකසන ලද අත්පත්‍රිකාවලින් සකස් කළ ඒවාය. එම අපේක්ෂකයා අතුරුගිරියට ආබදව ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු අයකි. ෂුවරකටම මේ මිනිහත් මේ පැත්ත කෙනෙක් වෙන්න ඕනේ සැරයන් පියල් සිතුවේය. ඒත් විමර්ශකයෝ තවත් පරීක්ෂණවල නිරත වූහ. ඔහු සිද්ධිය පිළිබඳ නිවස සසල පදිංචිකරුවන්ගෙන් විමසූහ. මෙයා හඳුනන්නේ නැති කිසිම කෙනෙක් ගෙදරට ගන්නේ නැහැ. අපි කතා කරත් ගේට්ටුවේ දොර අරින්නේ නැහැ. හැමෝම කීවේ එවන් කතාවකි. පොලිසිය ඊට හේතුව සෙවීය. ඇය විවාහව සිටි ගුරු වෘත්තියේ යෙදෙනෙකු සමගය. මීට වසර 10කට කලින් ඔහු මිය ගියේ විනෝද චාරිකාවකදී දිය නෑමට ගොස් සිටියේදීය. ඉන්පසු ඇය නිවසේ තනි වූයේ සියමව සමගය. පියා සිටින්නේ ස්වීඩන් රටේ රැකියාවක් කරමින්ය. හුදෙකලා වූ ඇගේ පිහිටට සිටියේ මව පමණි. ඒත් මීට වසර 2කට කලින් මවද ඇය අතහැර දමා ගියාය. ඉන්පසු ඇය නිවසේ තනි වූවාය. අසරණ වූ ඇයට පිහිට වූයේ පියාය. ජීවත් වීම සඳහා මුදල් ලැබුවේ පියාය. ඒ නිසා ඇය පිටස්තර කිසිවෙකු සිය නිවසට නොගත්තාය. අහල පහල අය සමගද එතරම් සබඳකමක් ඇය පැවැත්වුවේ නැත. ඇගේ ඇයි හොඳයි කම් කීවෙත් දෙතුන් දෙනෙකු සමගය. ඇය නරක ජීවිතයක් ගත නොකළාය. ඇගේ ගෙදරට පිටස්තර කිසිවෙකුට ඇතුළු වීමට ඉඩක් නොතිබුණි. පොලිසිය මේ සියල්ල සොයාගත්තේය. පිටස්තරයෙකු ගෙදරට ගත්තේ නැතිනම් ඇය මැරුවේ ඇයි? අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර පැවසීය. එහෙනම් තනිවම ඉන්න ඇගේ දේපල ටික ගන්නවද්ද? පොලිස්
රහසිය සිටුවේය. ඉන්පසු පොලිසිය ඇගේ දන්නා කියන ඥාතීන් ගැන සෙවීය. ඔවුන්ගේ දුරකථන පිළිබඳ විමර්ශනය දෙදුණු පොලිසිය ඔවුන්ගේ දුරකථන ඩීටේල් බිල් ලබාගෙන ඒ පසුපස ගියේය. පොලිසිය ඒ වන විටත් මිය ගිය ඇය පාවිච්චි කළ ජංගම දුරකථන දෙකක් සොයාගෙන තිබුණේය. එම දුරකථන අංකවලට ආගිය ඇමතුම් අතර ඥාතීන්ගේ දුරකථන අංක ඇද්දැයි සෙවීය. නැත එවන් කිසිදු හෝඩුවාවක් පොලිසිය සතු නොවීය. අපිට කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. අපි මිය ගිය කෙනාගේ මුළු කාමරයම සෝදිසි කළා. ලැප්ටොප් පරීක්ෂා කළා. එතනදී අපි හොයාගත්ත මෙයාගේ පින්තූර වගයක් ඒවා මෙයා කෙනෙකුට යවලා තිබුණා. අපි ඒ කවුද කියලා හෙව්වා. අංකයක් පස්සේ අනකොට අපිට ඒ කෙනා හම්බ වුණා. ටෙලිෆෝන් එකට ලැබුණු මිස් කෝල් එකක් දුරදිග ගිහින් දෙන්න අතර සබඳකමක් ඇති වෙලා තිබුණා. දෙන්න පින්තූර වලින් කතා බස් කරගෙන තිබුණා. අපි ඒ පිරිමි කෙනාව ගෙනලා ප්‍රශ්න කළා. එයා කිව්වේ අපි ටෙලිෆෝන් වලින් විතරයි කතා කළේ. අවුරුදු එකහමාරක්ම දෙන්නට දෙන්න දැකලා නැහැ කියලයි. අපි ඔහුව ප්‍රශ්න කරලා මුදා හැරියායයිද සැරයන් පියල් කීවේය. ඒකත් හරිගේ නැති නිසා අපි ඉන්පස්සේ සිද්ධිය උණු තැන වැටිලා තිබුණු අංකය පස්සේ ගියා. අපි දැනගත්ත මේ අංකය සිකියුරිටි යුනිට් එකක අංකයක් කියලා. මම රට වටේම ගියා ඒ වගේ සිකියුරිටි එකක් තියෙනවද බලන්න. අන්තිමේදී තැන හොයාගත්තා. මම ඒ අදාළ නිලධාරින්ට විස්තරේ කියලා 505 අංකය මොකද්ද කියලා ඇහුවම ඒක කෙනෙක් ආයතනයට බැඳෙන්න කලින් ඉදිරිපත් කරන අයදුම් පතක් කියලා කිව්වා. මම ඒක අරගෙන බැලුවා. ඒක තියෙන්නේ ඡයතිස්ස කියලා කෙනෙක්. ඒත් අතන තිබිලා හම්බ වුණ අනෙක් කොලේ තිබුණේ කීර්ති කියලා නමක්. ඒත් එතන ටෙලිෆෝන් නම්බරයක් තිබුණා. මම ඒක පස්සේ ගියා. සැරියන් පියල්සිය කාර්යාවේ විස්තර කළේ එසේය. තවත් දෙයක් අපි කළා. එතන තිබිලා හම්බ වුණ ඇප්ලිකේෂන් එකට අනුව ඔහු ගොඩගම පැල්පොල පැත්තේ කෙනෙක්. ඔහු සොයාගෙන එයාගෙන් ප්‍රකාශයක් ගත්තා. මේ ඇප්ලිකේෂන් එක කොහොමද එතනට ගියේ කියලා. එයා කිව්වා මම රස්සාවල් හොයන්න 3-4 දිනක්ම දීලා තිබුණා. එහෙම කවුරු හරි දුන්නද දන්නේ නැහැ කියලා. පස්සේ අපිට තේරුණා ඔහු නිර්දෝෂී බව. ඉන්පස්සේ අපි කළේ අර 505 එකේ අංකයේ සහිත අයදුම් පත්‍රය පුරවා තිබු කෙනාගේ අත්අකුරු සිද්ධිය උණු තැන වැටිලා තිබුණු අපි සොයාගත් පුංචි කොළ කෑල්ලේ අකුරු සමග සැසඳීම. ටික වෙලාවක් බලද්දී ඒ අකුරු දෙකම එක වගේ තේරුණා. අපි ඉන්පසු ජයතිස්ස කියන පුද්ගලයා පසපස ගියා. පොලිසිය දැඩ විමර්ශනයක යෙදුනේ ඉන්පසුවයි. කීර්තියන්නේ සඳහන් වූයේ ජයතිස්සද? පොලිසිය සැකය ඒ විය. මොවුන් දෙදෙනෙකුද නැතිනම් එක් අයෙකුද යන්න නිශ්චය කළ යුතුව තිබුණි. සැරයන් පියල් ඉන්පසුව කළේ කීර්ති සොයා ගැනීමට වෙහෙසීමයි. මිනිහා කොහෙද ඉන්නේ දන්නේ නැහැ සර්. හැමතැනින්ම ලැබුණ පිළිතුර ඒ විය. ඒත් සැරයන් පියල් සිය මහන්සිය අත්හැරියේ නැත. ඔහු කීර්තිව සෙව්වේය. ඒ අතරතුර සැරයන් පියල්ට ලැබුණු තොරතුරෙන් කියවුනේ දාම්පේ හොරවල පන්සල පාරේ කෙළවර නිවසක බිරියත් සමග මෙවන් හැඩරුව ඇති අයකු සිටින බවකි. අපි ඡන්ද සංගරණ නිලධාරින් විදියට වෙස් ගත්තා. ෆයිල් කවර දෙකක් අතට ගත්තා. අපි ඒ ගෙදර සොයාගෙන ගියා. අපි හිතපු පුද්ගලයාත් ගෙදර හිටියා. ඔයගොල්ලෝ ඡන්දෙට රෙජිස්ටර් වෙලා නැහැ. ඒක නිසා අපිට ID එක දෙන්න කියලා. අපි එක එක්කෙනාගේ හැඳුනුම්පත් ගත්තා. වැඩේ හරි. එක හැඳුනුම්පතක කීර්ති කියන සම්පූර්ණ නම තිබුණා. සැරෙන්වරයා ඔහු හඳුනාගත්තත් ඔහුව අත්අඩංගුවට ගැනීම එතනදී සිදු කිරීමට ඔහුට නොහැකි විය. අපි අහල පහල අයගෙන් තොරතුරු සෙව්වා. එතකොට අපි දැනගත්තා මිනිහා උදේ 7 වෙනකොට බස් එකේ හෝමගම ටවුමට එනවා කියලා. පාන්දරම ගිහින් එතනට වෙලා අපි දවස් 3ක් රැකගෙන හිටියා. ඒත් මිනිහා ආවේ නැහැ. 4 වෙනි දවසෙත් උදේ 9 වෙනකම්ම කට්ට කෑවා. පස්සේ අපිටම එපා වෙලා යන්න හදනකොට මෙන්න බස් එකෙන් නැවිත් බහිනවා. අපි එතනදී මිනිහව ගත්තා. අරගෙන ත්‍රිවිලර් එකේ දාගත්තා. අපිට හොනුනේ මිනිහා ලබාම ඇත්ත දැනගන්න. මේ මිනිස්සයා වෙන මිනිහෙක් නම් ඒ නිසා මම මිනිහට කිව්වා. අපි පොලිසියෙන් දන්නවනේ උඹව අපි අල්ලගත්තේ මොකටද කියලා. ඒත් මිනිහා කිව්වේ නැහැ. මම කිව්වා දැන් උඹව අපි ගත්ත කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේට ආසාවක් තියෙනවා නම් ඇත්ත කියපන්. සර්ල කියන්නේ අර මරපු ගෑණි ගැන නේද කියලා මිනිහම ඇහැව්වා. සැකකරු පොලිසියට රැගෙන ගිය නිලධාරීන් ඔහුගෙන් ඉන්පසු ප්‍රශ්න කළේ ඊට දින කිහිපයකට ප්‍රථම සිදු වූ කාන්තාවගේ ඝාතනය ගැනය. පොලිසිය පවසන අන්දමට සැකකරු ඇය මරා දමා ඇත්තේ ආර්ථික අපහසුතා නිසාය. සැකකරු විවාහකයෙකි. ඊට අමතරව තවත් කාන්තාවක් සමග සබඳකම් පවත්වාගෙන යන්නකි. ඇය පදිංචිව සිටින්නේ හඟුරංකෙත ප්‍රදේශයේය. සතියට වරක් ජීවත් වීම සඳහා ඇයට කිසියම් මුදලක් යැවීම ඔහුගේ සිරිතය. සැකකරු සිය විවාහක බිරියත් සමග වසර 3ක් තිස්සේ මරා දැමුණු කාන්තාව පදිංචිව සිටින පාරේ කෙළවර නිවසක කුලියට පදිංචිව සිට ඇත. කුලී වැඩ කරමින්
ජීවත් වූ ඔහු පාරේ එහා මෙහා යද්දී නිතරම එම කාන්තාව තනිවම නිවසේ සිටින අයුරු දැක තිබේ. ඇගේ පියා විදේශගතව සිටින බවත් සැකකරු දැන සිට ඇත. කාන්තාවට සල්ලි තියෙන නිසා මිනිහා හිතුවා මේ ගෑනු කෙනා ගාවත් සල්ලි ඇති කියලා. ගෑනු දෙන්නෙක් ජීවත් කරන්න බැරිම තැන මිනිහට අයිඩියා එකක් ආවා. මේ ගෑණේ බය කරලා සල්ලි ගන්න ඕනේ කියලා. මිනිහා කලේ ටයිපටි දෙකකුයි ටේප්‍රෝලකුයි බෑන්ඩේජ් පටියකුයි අරගෙන මේගෙදරට ආපු එක ඇවිත් බෙල් එක ගැහුවා. ගෑනු කෙනා ගේට්ටුවෙන් බැලුවා. මිනිහා කිව්වා අපි චන්ද කන්තෝරුවෙන් විස්තර ගන්න ඕනේ කියලා. මේ ගෑනු කෙනා ගේ ඇතුලෙන් ගිහිලා දොර ඇරලා මිනිහව ඇතුලට ගත්තා. දැන් මිනිහා ප්‍රශ්න අහනවා. නමගම ලියා ගන්නවා ගෑනු කෙනා උත්තර දෙනවා. ඉන්පස්සේ මිනිහා අයිඩෙන්ටිටි ඉල්ලුවා. ගෑනු කෙනා අයිඩෙන්ටිටි ගේන ගේ ඇතුළට ගියා. මිනිහත් ගෑනු කෙනාට නොදැනෙන්න ඒ පස්සෙන් ගියා. ගෑනු කෙනා අයිඩෙන්ටිටි අරගෙන හැරෙද්දිම එනකොටම පිහියක් ඇදලා අරගෙන කෑ ගහන්න එපා කියලා ටයිපටිය අරගෙන කටවහන්න හැදුවා. ඒත් ගෑනු කෙනා කෑ ගහන්නත් පොර බදන්නත් පටන් ගත්තා. ගෑනු කෙනා කන්ට්‍රෝල් කරගන්න මිනිහට බැරි වුණා. මිනිහා පිහියෙන් ගෑනිට ඇන්නා. ගෑනු කෙනා අක්කේ කියලා කෑ ගහ මිනිහා හිතුවා මිනිස්සු ගෙදරට ඒ කියලා. බයට ඇනගෙන ඇනගෙන ගියා. ගෑණි ලේ පරාගෙන කාමරේ ඉඳලා එළියට ඇවිල්ලා කොරිඩෝවේ වැටුණා. හැමතැනම ලේ. මිනිහා බය වුණා. මිනිහා පැනලා ගියා. සැරෙන් පියල් සිදුවීම පිළිබඳ තවත් විස්තර ඇසුවේය. මම යගේ පිටිපස්සෙන් එයාට නොපෙනෙන්න ගියාස. මම පිහිය පෙන්නලා කිව්වා කෑ ගහන්න එපා කියලා. මම හිතාගෙන හිටියේ බය කරලා අත් දෙකයි කකුල් දෙකයි බැඳලා ගෙදර තියෙන සල්ලි රත්තරන් බඩුයි අරගෙන යන්න. ඒත් මෙයා අක්කේ අක්කේ කියලා හයියෙන් කෑ ගැහුවා. මට බය හිතුණා. වටේ පිටේ අය ඒ කියලා. මම පිහියෙන් නැන්නා. කෑ ගැහිලා නතර කරන්නයි මට ඕන වෙලා තිබුණේ. සැකකරු මේ සියල්ල පොලිසිය ඉදිරියේ හෙලිකලේය. පොලිසියට ඊළඟට අවශ්‍ය වූයේ ඝාතනය කිරීම සඳහා උපයෝගී කරගත් පිහිය සහ ඒ මොහොතේ සැකකරු හැඳගෙන සිටි ඇඳුම් සොයා ගන්නටය. ලේ තවරුණු කමිසයේ පොලිතින් බෑගයක දමා කුණුවලකට විසිකල බව සැකකරු කීවේය. පොලිසිය ඒ අනුව කුණුවල සොයාගත්තේය. මුළු කුණුගොඩම හාරා අවුස්සා කුණුගොඩයට තිබූ බෑගේ සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. මේ පුවත්පතකින් උපුටාගත් සටහනකි.